අයිබන් සුබ දේශනක් වාසනාවන්ත දේශනක් අද ඔබ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් හතර පෙ ආරම්භ කරන්න රටක පාලන ව්‍යුහය ඉහළ සිට පහළ බිම් මට්ටමේන ප්‍රජාව දක්වා ගලාගෙන යන යම් ආකාරයක විධිමත් වැඩපිළිවෙලක් තියෙනවා අපේ රටෙත් රාජ්‍ය නායකයාගේ සිට බිම් මට්ටමේ පුරවැසියාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් අපේක්ෂා කරන ප්‍රතිලාභයන් අත්පත් කර දීම වෙනුවෙන් රාජ්‍යාන්ත්‍රණය ඇතුලේ පරිපාලන තූරාවලියක් තියෙනවා සහ ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදය ඇතුලේ අපි දකිනවා විධායකයේ ව්‍යවස්ථාදායකයේ එතනින් මෙපිට පළාත් පාලන මහනගර සභා නගර සභා සහ පළාත් පාලන ආයතන විදිහට බිම් මට්ටම දක්වා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා එක් පැත්තකින් මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීමෙන් ඒ පූර්ව ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මේ පාලන ව්‍යවහාරය ක්‍රියාත්මක වෙනවා අපේ රටේ බිම් මට්ටමේ පුරවැසියන්ට ඉහළ ගන්න තීන්දුව తీරන බිම් මට්ටමේ යථාවත් කරන්න විශාල වශයෙන් කැප වෙන්නේ විශේෂයෙන්ම පළාත් පාලන ආයතන. ඊටින් පස්සේ නගර සභා මහනගර සභා මේ යාන්ත්‍රණය තමයි අපේ රටේ මේ බිම් මට්ටමේ ඉන්න ප්‍රජාව අපේක්ෂා කරන සේවාවන් සහනෙක් පැත්තෙන් අපේක්ෂා කරන සංවර්ධනයේ ප්‍රතිලාභ වෙනුවෙන් වන පූර්ණ මැදිහත් වීම නැත්නම් ඍජු මැදිහත් වීම නැත්නම් අනෙක් පැත්තෙන් සමීප මැදිහත් වීම සිද්ධ කරන්නේ. එනිසා අපේ රටේ පළාත් පාලන ආයතනවල නගර සභාවල මහනගර සභාවල ක්‍රියාත්මක භාවය අතිශයින්ම වැදගත් අනෙක් පැත්තෙන් මැදම රාජ්‍යයට අවශ්‍ය කරන බදු සහ අදාළ මුදල් ඒක රාශී කරමින් ඒ කාර්යභාරය සිදු කිරීමේ වගකීමකුත් එක පැත්තකින් පළාත් පාලන ආයතන වලට පැවරලා තියෙනවා. අපේ රටේ වර්තමානයේ ජන අනුපාතය අනුව මේ වෙනකොට ක්‍රියාත්මක වන නගර සභා මහනගර සභා බවට පරිවර්තනය කිරීමත් පළාත් පාලන ආයතන නගර සභා බවට පරිවර්තනය කිරීමත් කාලෙන් කාලට සිද්ධ වෙනවා. වර්තමානයේ ගරු අග්‍රාමාත්‍යතුමන් විශේෂ බාර අමාත්‍යවරයා විදිහට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් යෝජනා කරනවා අපේ රටේ නගර සභා හතක් මහනගර සභා බවට පත් කරන්නත් ඒ වගේම පළාත් පාලන ආයතන තුනක් නැත්නම් ප්‍රාදේශ සභා තුනක් නගර සභා බවට පත් කරන්නත් එක්තැනකදී පළාත් සභා මේ පළාත් පාලන ආයතන නැත්නම් ප්‍රාදේශීය සභා ඇයින් නගර සභාවට පරිවර්තනය කරන්න ඒ තුල ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ මොකද්ද අනෙක් පැත්තෙන් නගර සභා මහනගර සභාවට පරිවර්තනය කිරීම ඇතුලේ අපේක්ෂා කරන ප්‍රතිලාභය මොකක්ද ඒකෙන් ජනතාවට නැත්නම් පුරවැසියන් විදිහට ඔබට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ පිළිබඳ විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වලින් අනෙක් පැත්තෙන් ප්‍රාදේශීය සභා වලින් නගර සභා වලින් මහනගර සභා වලින් සමහර වෙලාවට ප්‍රජාව අපේක්ෂා කරන ප්‍රතිලාභ ලැබෙනවාද නොලැබෙනවාද කියන කාරණේ අපි පැත්තකින් තියමු කොහොම නමුත් මේ ආයතන ස්ථාපනය කිරීම හරහා ඔබට ඍජුව සහ වක්‍රව ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අපි ටිකක් ගැඹුරින් කතා කරමු අනෙක් පැත්තෙන් මේක ඔබට වැදගත් වෙයි පුරවැසියන් විදිහට ඔබ ඉන්න ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ ඔබට ඒ කාර්යභාරය සිදු කරගන්න නැත්නම් නගර සභාවෙන් මහනගර සභාවෙන් ඒ කාර්යභාරයන් සිදු කරගන්න අපි අද මේ නගර සභාවතක් මහනගර සභාවට පරිවර්තනය කිරීමත් ප්‍රාදේශ සභා තුනක් අනෙක් පැත්තෙන් නගර සභාවට පරිවර්තනය කිරීමත් නිමිත්තක් කරගැනීමෙන් මේ සාකච්ඡාවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා කතා කරන්න කර්මාන්ත සහ වාණිජ මාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සහ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික භණ්ඩාගාරික කේඩි චිත්තපල්වැත්තුමන්ට අයිබෝසුදස්සක්. ඒ වගේම කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් වේකී අනුරමැතුමන්ට ආරාධනා කළා අයිබෝසුදස්සක්. මම කැමති අනුරමැතුමලගෙන් සාකච්ඡාව පටන් ගන්න අපේ රටේ ක්‍රියාත්මක වෙන මේ පාලන ව්‍යුහය ඇතුලේ පළාත් පාලන ආයතන වලින් ප්‍රාදේශීය සභාවලින් අපි මූලිකව ගත්ත ප්‍රාදේශීය සභාවලින් නගර සභාවලින් මහනගර සභාවලින් අපේක්ෂා කරන්න මොකද්ද කියලා මම සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්න ලෑ කැමති ඔබතුමාගේ. ඇත්තටම මවක් දරු කුසක් ආරම්භ වෙච්ච මොහොතේ ඉඳලා මේ දරුවා මේ සමාජයට ඇවිල්ලා වැඩදායි පුද්ගලෙක් හෝ වැඩදායි නොවන පුද්ගලෙක් හෝ වශයෙන් ඉඳලා ජීවිතක්ෂයට පත් වෙලා එයාගේ ආදාන කටයුතු කරන අවස්ථාව වනතෙක් සියලුම කටයුතු ඉෂ්ට සිද්ධ වෙන්නේ පළාත් පාලන ආයතනවල. ඒක නිසා පළාත් පාලන ආයතනයක් කියන්නේ රටේ තියෙන පරිපාලන ව්‍යුහයේ හදවත කියලා තමයි මම පැහැදිලිව කියන්නේ. ඒක නිසා මේ ආයතන සේරම හුඟක් ශක්තිමත් විය යුතුයි. ඒක නිසා ගරු දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යතුමා මේ අරන් තියෙන පියවර හැම දිස්ත්‍රික්කෙම ප්‍රධාන නගරය මහනගර සභාව බවට පත් කිරීම. ඉතාම කාලෝචිත වැඩපිළිවෙලක්. ඒක නිසා අපි එතුමාට ගරු කරන්න ඕනේ, අගය කරන්න ඕනේ. එතුමා ඒක කියලා තියෙන ඒ වගේම දැන් කැබිනට් පේපර් එකේ අනුමැතිය අරගෙන තියෙන කටයුත්ත කරන්න. ඒ වගේම මේ නගර සභා පළාත් පාලන අනිත් ප්‍රාදේශීය සභා සියල්ලම
මේ නගර සභා ආඥාපනත දක්වා ගෙනල්ලා මහා නගර සභා බවට පත් කරන්න පුළුවන් නම් මම හිතනවා අපේ රට ඉතාමත්ම හොඳ තැනකට ගේන්න පුළුවන් කියලා පළාත් පාලන ආයතන වලින් ඒ කියන දේක ඔබතුමා ඔය කරන පැහැදිලි කිරීම ඇතුලේ සමහර වෙලාවට උපදේශයට මරණය දක්වා වූ කාර්යභාරය පැවරලා තියෙන පළාත් පාලන ආයතන වලට කියලා කිව්වොත් සමහර වෙලාවට මේ වෙලාවේ ප්‍රාදේශීය සභාවකට නැති දෙයක් නැත්තම් නගර සභාවකට නැති දෙයක් උසස් කිරීම ඇතුලේ ලැබෙනවද ප්‍රජාවට එතනින් එහාට ගිහිල්ලා උපැන්න සාතිකේ මරණ සාතිකේ දෙනවට අමතරව කරන්න නැහැ ඇත්තටම නගර සභා ආඥාපන්තර ප්‍රාදේශීය සභා පනතට වඩා එහා ගිය එකක් තමයි මහනගර සභා ආඥාපන්තර මේකේ කොමසාරිස්වරයෙක් ඉන්නවා කොමසාරිස්වරයාට නිශ්චිත බලතල පැවරෙනවා එතකොට කාර්යක්ෂම සහ කඩිනමින් වැඩ කරන්න පුළුවන් මම මේ මගේ අත්දැකීම් තුලින් කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් වශයෙන් කියන්නේ පළාත් පාලන අනිත් ආයතන වලට වඩා يعني ප්‍රාදේශීය සභාව වලට වඩා නගර සභාව වලට වඩා කාර්යක්ෂමතාවය ඇති වෙනවා මොකක් කරොත්ද මහනගර සභාවක් කරොත් ඒකට හේතුව තමයි නිලධාරී වශයෙන් නාගරික කොමසාරිස්වරයාට විශාල වැඩ ප්‍රමාණයක් වගකීම් සම්භාරයක් පැවරෙනවා මේ කටයුතු වලදී විශේෂයෙන් ඒ අදාළ බල ප්‍රදේශයේ ආදායම් එකතු කිරීම ඒ බල ප්‍රදේශයේ මුදල් වියදම් කිරීම ඒ ප්‍රදේශයට අවශ්‍ය කරන සංවර්ධන යෝජනාවලි ක්‍රියාත්මක කිරීම එතකොට අනිත් සභාවකට තියෙන තත්වයට වඩා මේ පනතෙන් බලතල ලැබිලා තියෙනවා. ඒ නගර සභාවක් මහනගර සභාවක් බවට පරිවර්තනය කිරීමේදී ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් බවට පරිවර්තනය කිරීමේදී ලැබෙන අමතර වාසි මොනවද සහ අනිත් අමතර බලතල මොනවද? ඔව් ප්‍රාදේශීය දැන් ලංකාවේ අපි ගත්තොත් එහෙම මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහෙන්. මැතිවරණ බල ප්‍රදේශයක් අරගෙන ඒ මැතිවරණ බල ප්‍රදේශය තමයි ප්‍රාදේශීය සභාවක් කරලා තියෙන්නේ. ඒකෙන් නාගරික කොට්ටාසය තුල තියෙනවා නම් ඒ මැතිවරණ බල ප්‍රදේශයේ යම් කොටසක් ඒක නගර සභාවක් කරලා තියෙනවා. එතකොට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පානදුර. පානදුර මැතිවරණ කොට්ටාසයේ නගරීය සීමාව නගර සභාවක්. අනිත් සීමාව ප්‍රාදේශීය සභාව. ඔය විදිහට තමයි මුළු ලංකාවම හැදිලා තියෙන්නේ. එතකොට එතනින් සිද්ධ වෙන දේ තමයි අර ප්‍රාදේශීය සභාව බවට පත් වෙන්නේ ප්‍රදේශීය දුෂ්කර ප්‍රදේශයේ කඩලා තියෙන්නේ. එතකොට ප්‍රදේශයේ තියෙන සංවර්ධනය කරන්න පුළුවන් ආදායම් ලැබෙන්න පුළුවන් කඩසාප්පු තියෙන තැන බදු අය කරගන්න පුළුවන් තැන ඒ සේරම එක තැනකට ගොනු වෙලා තියෙනවා. සමහර වෙලාවට මට එන්න ඕන වෙලාවක් තිබුණා සාකච්ඡා ප්‍රවේශයට ඔතෙන්න. දැන් සමහරලාට කොළඹට ගිරි අපිට කැකිරි කියන සංකල්පයත් එක තැනකදී නගරයක් බවට පරිවර්තනය වුණාම බලතල සහ කොමසාරිස්වරයෙක් යටතේ පරිවර්තනය කිරීම ඇතුලේ පුර ඒ නගරයේ පුරවැසියන්ට ලැබෙන ප්‍රතිලාභය ටිකක් වැඩි. සහ අනෙක් පැත්තෙන් සේවාව කාර්යක්ෂමයි. හැබැයි ගමට ගියපුවාම ඒ කාර්යක්ෂමතාවයත් හැලෙනවද සහ අනෙක් පැත්තෙන් යම් ආකාරයක නාගර කොමසාරිස්වරයෙකුට නොලැබෙන ලැබෙන බලතල සමහරලාට ප්‍රාදේශීය සභාවේ ඇතුළේ ක්‍රියාත්මක වෙන උදවියට ලැබෙන්නේ නැති කොට සමහර වෙලාවට නගරේ ඉන්න ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ ගමේ ඉන්න අයට අහිමි වෙනවද නැත්නම් මේක යම් තැනක සමපාත කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක් තියනවද කියලා මට සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්න මම ඔබතුමා කරපු පැහැදිලි කිරීමෙන් ඉස්සරහට යන්න කැමති මේ චිත්‍රපල මහත්මයා දැන් සමහර වෙලාවට අපේ රටේ පළාත් පාලන ආයතන ඇතුලේ ප්‍රාදේශීය සභා නගර සභා බවට පරිවර්තනය කිරීමත් නගර සභා මහනගර සභා බවට පරිවර්තනය කිරීමත් ආඥාපනතක් අනුව හරේ නෛතික රාමුව හරේ මෙන්න මේක තමයි අපි ආදර්ශයට ගන්න ඕන මෙන්න මේක තමයි ඒ සඳහා තියෙන ගයිඩ්ලයින් එක කියලා කොතන හරි තියනවාද ජන අනුපාතයක් තියනවාද නැත්නම් කාර්යක්ෂමතාවයක් තියනවාද මොකක්ද ඒකට තියෙන වැඩපිළිවෙල ඇත්තටම ඒ ප්‍රශ්නේ ඉතාම හොඳ ප්‍රශ්නයක් මොකද මේ නගර සභා ප්‍රාදේශීය සභා මහනගර සභා කියන එක පැහැදිලිවම වෙන් කළා පිළිහිටවන්නේ ඒකට තියෙන ප්‍රධානම සාධකය තමයි නාගරීකරණය urbanization level එක මොකක්ද කියන්නේ. ඒ කියන්නේ නාගරීකරණ මට්ටම අනුව තමයි ප්‍රාදේශීය සභාවක් අපි පිහිටුවේ දේ ප්‍රදේශයට එහෙම නැත්නම් නගර සභාවක් පිහිටුවේ දේ ප්‍රදේශයට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවක් පිහිටුවේ දේ කියන කාරණාව තීරණය වන්නේ. එතකොට අපි හැම වෙලාවෙම විශාල වශයෙන් නාගරීකරණය වෙච්චි ප්‍රදේශ තමයි අපි මහනගර සභා හැටියට පත් කරන්නේ. එතකොට ඊළඟට රිමෝට් ඒරියාස් ඒ කියන්නේ අපි ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශ කියලා තියෙනවා. එතකොට ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශ කියන ඒවා තමයි ප්‍රාදේශීය සභාවලට ඒරියා හැටියට අපි නම් කරන්නේ. එතකොට ඊළඟට ඒ දෙක අතර තියෙන ඒවා තමයි නාගරීකරණේ
नगर सभा पत्नी अत्र अपे रटे पला पालने की गता पस बलतल तीयन कख इतकोट ये बलतल तीयन कख मे एक पंडुका रज्जु काल इंद्रो नगर गुत्ति कल इंद्र तीयन इतना नगराधिपति की आने अत्रट इतकोट मे अत्र मे ये दंगिदास असू वेनक अभी गांसभा सुलुनगर सभा योग्य महानगर सभा सह नगर सभा वो हम फलात्ल निति इधर इद्दासमसी असूवे अवृद्धे महानगर सभा एसेम पावती योग्य नगर सभा तेसेम पावती अर गांसभा सह सुलुनगर सभा के टाउन काउंसिल के इकट इकतु कल्ला डिस्ट्रिक्ट कल्ला डिस्ट्रिक्ट संवर्धन सभा की कति कल इधर डिस्ट्रिक्ट संवर्धन सभा की अतम एक सार्थक एक हेतु की तीन इक हेतु तमें फलात्लने तीनवा प्रधान वशं फलात्लने तीनवा मूलधर्म पहा इकमाइ मूलधर्म इंडिपेन्डेंट स्वाधीन आयतने के अनेकतम महाजन नियोजने रिप्रजेशन आफ द पब्लिक इधर महाजन नियोजने की अर डिमार्केट एरिया वेडवेंड अड़ूना इतकोट एक गेटल वर्क पत्ना एक असार्थक इतकोट ईलंग कारण सेल्फ रिलायंस एक काट तेपेने अपीम बधु पणवन बधु पण पण तणुतर हमबेल तीन मे अट प्रतिपादन हरिम बल संपन्न आयतने इतकोट एनीस बधु पणवन आप इतकोट सेल्फ रिलायंस मे आंडू मत यपेन्डोन आयतन खटीट नी मेक तीय नगर संवर्धने नगर संवर्धने ये नगरे नायको इन इधर ये नगरे नायको मीन अरगण प्रतिपत्ति वाशी ये प्रतिपत्ति अरगण ईट पास गोल्लम बधु पणवन एगोल्लो बधुतको विनम आयवेकन अतीनो ये गोल्लम तीरने करो ये गोल्लम वियदंकन प्रदेश संवर्धने करो अतन मेक अरनिकंग अमात्यांश मे डिपार्टमेंट मेक मे प्रादेशी आंड प्रादेशी आंड गवर्नेंस इतकोट मे 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 हेतु इतकोट सवरेनिटी अतीनो सवरेनिटी स्वाधिपत्य महाजन समीपाई मेक महा समीपाई दें मनोहरी पुड़ी प्रश्न कुना प्रश्न दूगने नागरिक मंत्री नगराधिपति कार्यभार सिद्ध कर विशाल बल संपन्न आयतने मे अवस्था अभी गर अग्रमात्य दिनेश कुमार मेतिमा विशिंग मे गारंथियन पियवर एत्र फलात्लने इदिरी पियवर मुखद फलात्लने शक्तिमत्कर गत पियवर बोध मट अद्यकिन मैं कुल महानगर सभा इतरक मम नागरिक भाडागार इतरक मैं अड़कल तीन मे आयत कुटम लंका अंड मुखद इद्दासम से अणुगण असूहाई अणु पहावन का नागरिक वेसकी इक वर्ल्ड बैंक इके प्रोजेक्ट का इतकोट गुडाक मे विदेशीय इंग्लांथिंग इंडिया वगे उपदेशको आवे ये विलावे अत्र गर्व अमात्युमा रण सिंह प्रेमदास एक मट लबुना अत्र मे लोकल कंसलटंटे मट लबुना लोकल कंसलटंट के निक्वे एक मम मूल्य कलम फलात्ल मूल्य कलमनाक उपदेशक पे मट आय कखना एशियन डेवलपमेंट बैंक प्रोजेक्ट फलात्ल यटित पहसुका पिलिबंद प्रोजेक्ट तीवना ये प्रोजेक्ट मम हेमत मट अंड लबुना फिजिकली मंगी हेमत एक मम तरम धरप तन तुतम फाइनेंशियल इकोनॉमिस्ट मूल्य आर्थिक विद्या इतोड़े मेके मट विशाल अद्यकिन राशि क्लबागन पुलांगना ये तेंग उक्कोटो में महानगर सभा महानगर सभा नगर सभा प्रादेशिक सभा उक्कोटो में ये अद्यकिन में कभी कथा करूं मैं परिवर्तन या कोई भी दिहर दे राठे संवर्धन या हेले नम पहाड़ टे गलागने या मैं तुले अरे गमे इन मिनी सुनता त्यम तन के दे शक्ति अक्विन देंगे एक तन के दो बुद्ध माला किरण में शक्ति मत करी मत केला රජයේ පැත්තෙන් ශක්තිමත් කිරීම වගේම ප්‍රජාව පැත්තෙන් ප්‍රතිලාභ ලැබීම ඇතුළ ශක්තිමත් වීමක් තියනවාද කියලා අපි කතා කරමු. දැන් සමහර වෙලාවට මේ අනුර මහත්තයා
මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔබතුමාලා කියනවානේ දැන් සමහරවල් අපි දැක්කා පහුගිය කාලේ සමහර පළාත් පාලන ආයතන බල්ලන්ටත් දඩ ගහන තැනක නැත්නම් බල්ලන්ටත් බදු පළවන් තැනකට යම් ආකාරයක සම්මත කිර ගැනීම කරා දැන් ඔබතුමා සඳහන් කරා 50 90කින් පළල් බලතල පළාත් පාලන ආයතන ලැබිලා තියෙනවා කියලා දැන් ඒ හින්දාම සමහරලාට මෙවර මේ හතක් තියෙනවානේ කලුතර වවුනියාව පුත්තලම ත්‍රිකුණාමලය මන්නාරම අම්පාර සහ කෑගල්ල මේවා තමයි නගර සභා මහනගර සභා බවට පරිවර්තනය කරලා තියෙන්නේ ඊට පස්සේ අපි දකිනවා තවත් පළාත් පාලන ආයතන තුනක් नगर सभा पिवर्तने मे अतुले समहर लिने अट प्रतिलाभ लोट वेडिय अपेम बधुआकर गे අපෙන් තියෙන දේක් ගන්න හරි තමයි මේ මේවා මේ නගර සභා මානගර සභාවට පරිවර්තනය කරන්නේ නැත්තම් ප්‍රාය සභා නගර සභාවට පරිවර්තනය කරන්න කියලා. ඇත්තට වෙන්නේ ඒක නෙවෙයිද? ඇත්තටම මේ බදු ප්‍රශ්නේ නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. පළවෙනිම දේ තමයි මම දකින මේ පළාත් පාලන ආයතන කියන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුල යම් කාලයකදී පසුබෑමකට ලක් වෙලා කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඒක නිසා මිනිසුන්ගේ මතය ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන් gedara සුනකේ කදනවා නම් ඒ සුනකයා දඩාවතේ යනවා නම් එතකොට ඒක මිනිසුන්ට විශාල හිරිහැරක්. මොන මිනිසුන්ටද මේ හිරිහැරේ වෙන්නේ? මේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුල ජීවත් වෙන මිනිසුන්ට. ඊළඟට ගවයන් පාරේ ඉන්නවා නම් ගවයෝ මේ මල පහ කරනවා නම් පාර මැද්දේ එතකොට මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒක නිසා බලතල තියෙන ආයතනයක් ගොඩ නැගුණාම ඒ ආයතනයට පුළුවන්කම තියෙන්න ඕනා සුනකයාට බදු ගහන එක නෙමෙයි. සුනකින් පාර යන එක වළක්වන්න. එතකොට ඒකට මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා බොහොම හොඳ ක්‍රියාදාමයක් තිබුණා. මං කොළඹ නාගරික කොමසාරිස් වශයෙන් සේවය කරද්දී අපි පාරේ මිනිස්සු කියනවා මේ මේක වැරදි වැඩක් කියලා. කියන්නේ කවුද? හරක් අයිතිකාරෝ. නමුත් අනිත් සියලුම දෙනා කියනවා හොඳ වැඩ කියලා. අපි ෂේරම ගෙනල්ලා අපේ ගව මඩුවක් තියුණ දෙමට කොට අපි ඒක වදිනවා. බෙන්දාම දඩයක් ගහනවා. ඒක නගර සභාවට ආදායමක්. බද්දක්. මේ ආදායම ගන්න නෙමෙයි මේ වැඩේ කරන්නේ. හැබැයි ඒක පළාත් පාලන හැම ආයතනයෙම කරන්න බෑ. නමුත් මගේ සහයෝගය ඉල්ලගෙන අවිස්සාවෙන් දක්වා එහෙන් මේ පැත්තෙන් කලුතර මේ හැම තැනකම මං කරපු වැඩේ කරන්න පටන් ගත්තා. ඒක නිසා මිනිස්සු මේ මතයට පස්සේ කැමති වෙනවා. ඒක නිසා කවුරුවත් හිතන්න නරකයි මේ පළාත් පාලන ආයතනයක් තිබිලා ඒ පළාත් පාලන ආයතනයට උසස් වීමක් ලැබිලා ඒකට බලතල ලැබුණා මේ බලතල ක්‍රියාත්මක කරනකොට මේ සුනකෙන්ගේ බද්දක් ගන්නවා කියන එක. මේ ක්‍රියාත්මක වෙච්ච ඒවා. ඒක නිසා මේ බදු ගැනීමක් නෙමේ බද්ද ඉදන් අඩු කරලා ගමු නාමික වශයෙන්. මුදල් කියන වටිනාකම නැතුව ගවයින්ට බද්දක් ගමු. ඒක අඩු කරලා ගමු. නැත්නම් ඒක අපි නාමික වශයෙන් ගමු. මේව අවශ්‍යයි. මූලිකව දැන් එක් පැත්තකින් බදු අය කිරීම පැත්තකින් තියලා මූලිකව නගර සභාවක මහනගර සභාවක ප්‍රාදේශීය සභාවක ප්‍රමුඛ කාර්යභාරය මොකද්ද? මම ඒක මුලිනුත් සඳහන් කරා ප්‍රාදේශීය සභාවේ ඉඳලා මහනගර සභාව දක්වා වූ ආයතනයක් ගත්තත් මේ හැම පළාත් පාලන ආයතනයකම මූලික වගකීම දරුවෙක්ගේ උපතේ ඉඳලා මරණය දක්වා සියලු කටයුතු ඒ කියන්නේ දරුවා පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා සායන කටයුතු වෛද්‍ය පහසුකම් ඒවා ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ දරුවා ඉපදෙනකොට ඒ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට ආපහු මේ දරුවා පෙරපාසල් යනවා පෙරපාසල් පවත්වගෙන යන්න ඕනේ ඒවා ගැන හොයලා බලන්න ඕනේ. ඒවට දැන් අපි කොළඹ මහනගර සභාව තුල පෙරපාසල් 67ක් ආයතන වල හරි පලාත් 90කින් බලතල මහා පළල් බලතල ටික ලැබෙනවා වගේම
අනෙක් පැත්තෙන් පුරවැසියට මම හිටියේ ප්‍රාදේශ සභාවක මම දැන් ඉන්නේ නගර සභාවක කියන තැනයි නගර සභාවකදී මම දැන් ඉන්නේ මහ නගර සභාවක කියන තැනයි ඉඳලා පුරවැසියට මොනවද ලැබෙන ප්‍රතිලාභ නැත්තම් පුරවැසියට ලැබෙන වරප්‍රසාද මොනවද අනිත් පැත්තේ පුරවැසියා බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔයි සේවාවන් සේරම දැන් උදාහරණයක් වශයෙන් අපි අරගත්තුතින් එහෙම කොළඹ මහ නගර සභාව කියන ආයතනය සියලුම පාරවල් නඩත්තු කරන්නේ नगर सभा कार्यभारे कार्यभारे अनेकते पूर्वशिया अपेक्षा करवासिक मठ नगर सभा वाक्य मेता सिद्ध विच नो विचद मठ करगंड ऐतिहासिक महानगर सभा नगर सभा चंदे पत्नो नागरिक मंत्री इलास नगराधिपति नियोज्य नगराधिपति पत्न यदर तमंगे आसन्न तम केनाथम मे तमंगे मेतिवर्ण कोट्टासे बल प्रदेश तुल आसन्नम नियोजित यदर तमंगे काणु पद्धति एवं तम मधुर प्रश्न नो ना डेंगू प्रश्न नो ना यदर तमंगे लंगमी किनाट तमय मे किया या तमय संविधाने करे या इतपे ये अदाल प्रदेश मंत्री वर नागरिक कुमसारी स्वतंबिल नागरिक कुमसारी पहासुगंग इलगन विशाल वेडकोट करगा नगर सभा महानगर सभा उदविहारी क्रियात्मक प्रादेशी सभा प्रादेशी सभा अरे नगरी कसल प्रादेशी सभा महानगर सभा मुल सील दिन प्रादेशी सभा सीमावल बलान अक्र पणहाक इडम कट्टिकल कट्टिकल हदनो गेवल मे गेवल वत्ते कसल बेहर का विधि हकने इतकोट मेक उसस्तट पत्न हम एगोलू बद्ध गेवट मुखक गवेन्नी एगोल पहासुगम लभेनो इतकोट प्रादेशी सभा तमंग प्रादेशी सभा सीमा जीवत्ते तमंगे कसल टीका गेनी अन्ने तमंग कसल टीका वत्ते वल्लगा मनोहर दिया करो नमु नीत्यानुकूल बल या मगे मे वेडी कर्ल पलासभा बल नगर सभा बल कर जनाधिपत प्रकाश कल मे प्रधान नगर सभा वलट वटेती अनेकुत आयतन इकट इकला अधिकारी खाद मुगेल गोलीय देशपाल समहारट वाल क्रियात्मक इंडिया क्रियात्मक क्रम वेद समहार महाजन नियोजित कार्यभार
අනිත් ඔබතුමා නිර්ණායක පහක් සඳහන් කළා ඒ නිර්ණායක පහ ඇතුලේ ස්වාධීන වීම හරේ අනිත් පැත්තෙන් තීන්දුව తీරන ගැනීම වෙනුවෙන් හරේ ප්‍රජාවට සමීප වීම වෙනුවෙන් හරේ මේ කියන ක්‍රියාවලිය ඇතුලේ සමහර වෙලාවට ඡන්දයෙන් පත් කරලා යන අය පෙරලා පළාත් පාලන ආයතන නියෝජනය කරාට ඔහුට ඡන්දය දෙන 1000ක් හරේ 2000ක් හරේ ප්‍රජාව වෙනුවෙන් ඍජු මැදිහත් වීමක් සිදු කරනවාද එහෙම නැත්නම් අද වෙනකොට ඒක ඛණ්ඩනය වෙලා තියනවාද ඛණ්ඩනය වෙලා තියනවා නම් ඔබතුමාලා දකින අද්දැකීම අනුව ලබාගත් පරිචයන් අනුව මේ සිස්ටම් එක වෙනස් වියුත්තක් තියනවාද අපි කතා කරමු විරාමෙන් පස්සේ අපි අද හතරේ පැයත් සමගින් අපි අද නගර සභා අතක් මහනගර සභාව වලට පරිවර්තනය කිරීම සහ ප්‍රාදේශීය තුනක් නගර සභාවට පරිවර්තනය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා නිර්දේශ කරලා තියෙනවා මේ මත පදනම්ව මේවා උසස් කිරීම මත ඒ ප්‍රදේශයේ ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද අනික පැත්තෙන් ඇයි එහෙම කරන්න තීන්දුව තීරණයක් ගන්න කියන කාරණාව සම්බන්ධයෙන් අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ එක පැත්තකින් ඔබ මේ රටේ පුරවැසියෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ කොහේ හරි පළාත් පාලන ආයතනයකට යටත් ඒ තුල ඔබට යම්මෝ ආකාරයක ප්‍රතිලාභයක් ලැබෙනවා සහ සමහරවිට ඉහි නීති පද්ධතිය මධ්‍යම රජයේ නීති පද්ධතිය යටතේ ක්‍රියාත්මක කරන නිසා මේ සාකච්ඡාව ඉතාම වැදගත් අර අපේ මෙතුමා සඳහන් කරා වගේ එක්තැනකදී උපදේශිත මරණය දක්වාම මේ කාර්යාවලිය ඇතුලේ ඔබ යම් ආකාරයක පළාත් පාලන ආයතනයක ඒ තියෙන නෛතික රාමුව ඇතුලේ ක්‍රියාත්මක වෙනවා සහ ඒ සියල්ලට ඔබ යටත් වෙනවා ඒ නිසා මේ සාකච්ඡාව ඇතුලේ අපි උත්සාහ කරන්නේ ඔබට ඒ තුල ලැබෙන ප්‍රතිලාභ සහ අයිතිවාසිකම් පිළිබඳව ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න මම කැමති මේ චිත්‍රපට මාත්‍ය දැන් ඔබතුමාට දීර්ඝ කාලන අත්දැකීම් තියෙනවානේ සභාවලට ඔබතුමා මේ සඳහා ව්‍යාපෘති සඳහා යොමු වෙලා තියෙනවා අපේ රටේ ක්‍රියාත්මක වෙන පළාත් පාලන ක්‍රමවේදය සංශෝධනය වෙන්න ඕනද පළාත් දැන් 50 කින් බලතල ලැබිලා තියෙනවා සමහරලාට විශේෂ මහනගර සභා ආඥා පනතට මහසංග නගර සභාවලට ලැබිලා තියෙනවා විශේෂ බලතල බලතල තිබ්බට සමහරලාට පුරවැසියන්ට කාර්යභාර ඉටු වෙන්නේ නැත්තම් සමහරලාට නියෝජිතයන් පත් වුණාට පත් වෙන්නේ ඔවුන්ගේ කාර්ය කරගන්න විතරයි සමහරලාට පළාත් පාලන ආයතනවල පුරවැසියන්ට කාර්ය සිද්ධ වෙන්නේ වෙනස් වෙන්න ඕනේ සිස්ටම් එක ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මේ මම කියන්නේ දැන් මම ඇත්තටම ගොඩක් තැන් වලට ගිහිල්ලා තිනවා පිට රටවල් වලටත් ගිහිල්ලා තිනවා දැන් විශේෂයෙන්ම ඉන්දියාව වගේ තියෙන තැන් වල ග්‍රාම පංචායත් කියලා තියෙනවා පංචායත් රාජ් සිස්ටම් කියලා එකක්. එතකොට ඒවයි මේවයි අතර සමාන බවකුත් තියෙනවා. වෙනත් රටවලත් එහෙම එංගලන්තෙත් එහෙම. එංගලන්තෙත් මම අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ පංචායත් ක්‍රමයේ ගම් සභාව විදිහට අපිට ගියේ ඔව් ගම් සභාව විදිහට. ඔව්. ඔව්. දැන් ඉන්දියාවේ ක්‍රියාත්මක සිස්ටම් එක අපි පළාත් පාලන ආයතන ටිකට යම් තැනක ආදේශ කරගන්න උත්සාහ කරොත් සාර්ථකයිද අසාර්ථකයිද අපි ඉහෙලින් ඉන්නවද ඒවා යටින් ඉන්නවද අපි වෙනස් වෙන්න ඕනද නෑ ඇත්ත වශයෙන්ම අපේ රටේ තියෙන ක්‍රමය ඉතාම හොඳ ක්‍රමයක් මොකද මේ අපේ රටේ තියෙන ක්‍රමය ඉතාම හොඳ ක්‍රමයක් කියලා කියන්නේ අපි සෙල්ෆ් රිප්‍රසන්ටේෂන් එක තියෙනවා ඒතන පබ්ලික් එකට ක්ලෝසර් රිලේෂන්ෂිප් එකක් තියෙනවා අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ පනත් පිළිබඳ අවබෝධයකුත් සමහර විට මේ පළාත් පාලන ආයතනයේ කරන නිලධාරීන්ටත් මේ පනත් පිළිමද තියෙන අවබෝධයකුත් නැහැ අපිට බලයේ එන්නේ මොකෙන්ද කියලාත් නැහැ සමහර අය දන්නේ මහනගර සභාවක් කරන අය දන්නේ මහනගර සභාව පනත ගැන පමණයි ඒකෙන් එන බලය ගැන විතරයි සමහර විට සමහර ප්‍රාදේශීය සභාවක් කරන අය ප්‍රාදේශීය සභාවේ කරන බල ඒ ප්‍රාදේශීය සභාව පනතේ තියෙන ඒව ගැන විතරයි දන්නේ නමුත් ඒ වුණාට අපේ ඒක සම්පූර්ණයෙන් හොඳට කියවලා බැලුවොත් එම අපිට ඔය දැන් අනුර මහත්මයා කිව්වා වගේ උපතේ සිට මරණය දක්වා මරණය ගිහිලුල්ලා ආපහු සුසාන භූමියට ආවම වැඩේ කරන්ද මේ 53ෙම තියෙනවා මේ 53ෙම තියෙනවා 3 වෙනි 4 වෙනි වගන්තිවල තියෙනවා කාර්යභාරය කියලා එකක් රෝල් එක මේක කරන්න ඕන මහජන සුඛ විහරණය සුභ සාධනය පොදු යහපත තියෙන දේවල් ආරක්ෂා කිරීම අලුත් දේවල් ඇති කිරීම විධිමත් කිරීම පාලනය කිරීම සහ පරිපාලනය කිරීම කියලා තියෙනවා. ඒක හැබැයි පැහැදිලිවම කියලා තියෙනවා මේ පළාත් පාලන ආයතන වලින් මූලික වශයෙන්ම කරන්න ඕන මම්මාවත් හදන එකයි සෞඛ්‍යයයි. ඒ සේවා දෙක මූලිකවම දෙන්න ඕන. හැබැයි සල්ලි තියෙනවා නම් අනිත් ඔය ඔක්කොම සේවල් දෙන්න බලය සම්පූර්ණයෙන්ම තියෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අර මේක ගැන තියෙන දැනුවත් වීමේ අඩුව තියෙනවා. මහජනතාවටත් තියෙනවා ඒ වගේම මේ අපේ මහජන නියෝජිතයන්ටත් තියෙනවා ඒ වගේම නිලධාරීන්ටත් තියෙනවා ඒ දැනුම පිළිබඳ අඩුවක් තියෙනවා ඒතොර ඒ දැනුම හරියට දැනගත්තොත් අපිට නිවැරදි තීරණ කලට වෙලාවට ගන්න පුළුවන් නිවැරදි තීරණ කලට වෙලාවට ගැනීම වැදගත් එහෙම නැත්නම් මේ පළාත් පාලනය කරනකොට අද ගන්න ඕන තීරණේ හෙට ගන්න ගියොත් එම තවත් ප්‍රශ්න ගාණක් නිර්මාණය වෙලා ඒතකොට
ඒනිසා මේ මම කියන විදිහට මම අත්වශ්‍යම මේ ගරු අමාත්‍යතුමා විසින් ඒ වගේම අපේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් කුණාදර මැතිතුමා විසින් එයාගේ සංකල්පයක් තියෙනවා හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම මහනගර සභාව ගානේ හදන්න ඕනේ කියලා. ඇත්තටම දැන් තව ටිකයි හදන්න තියෙන්නේ. දැන් දැන් තියෙනවා හැම දිස්ත්‍රික්කයකම එහෙම කරනකොට දැන් අපි ගත්තොත් සබරගමුව ගත්තොත් සබරගමුවේ දිස්ත්‍රික්ක දෙකයි. රත්නපුරේට මහනගර සභාවක් තියෙනවා. ඒතකොට කෑගල්ලටයි නැත්තේ. දැන් කෑගල්ලට මේ අපේ ග්‍රාමාත්‍යතුමා විසින් මේ මහනගර සභාවක් හදනවා. ඒ සභාව නගර සභාවක් හැටියට මේ හදලා තියෙන්නේ නගර සභාවක් හැටියට ඒක ඉස්ටැබ්ලිෂ් කරලා දෙන 1923. ඒ කියන්නේ අවුරුදු 99කට ඉස්සෙල්ලා. කළුතරත් ඒ ආසන්න. ඔව් කළුතරත් ඒ වගේ. එතකොට ගත්තාම අවුරුදු මේ මේ හතම ගත්තාම පස්සේ මේ හතෙන් මන්නාරම තමයි ඇත්තටම 2006 අවුරුද්දේ වෙලා තියෙන්නේ. ආසන්න වශයෙන් නගර සභාවට පත් කළේ. එතකොට අනිත් ඒවා ඔක්කොම අවුරුදු 50කට වඩා වැඩි. ඒ වගේම අපි ගත්තොත් 30000කට වඩා වැඩි මේ නගර සීමාවේ ජනගහනය. ඔය ඔය හැම එකේම දැන් එකක් තියෙන ත්‍රිකුණාමලයේ ගත්තොත් එම ත්‍රිකුණාමලයේ 50000ක් කිනවා ජනගහනය. එතකොට මේවා මහනගර සභාව බවට පත් වෙන්න ඕන. නමුත් මේක ප්‍රමාද වෙලා තියෙනවා. එතකොට දැන් අර අපේ අග්‍රාමාත්‍යතුමා කියන විදිහට තවත් ගත්තොත් දැන් අනිත් පළාත් ඔක්කොම ගත්තොත් එම දැන් උතුරු මැද පළාත ගත්තාම අනුරාධපුරේ මහනගර සභාවක් තියෙනවා. පොළොන්නරුවටයි නැත්තේ. අන්න පොළොන්නරුවට දැන් එකක් කරන්න ඕන. තමන්කඩුව තමයි එහි තියෙන ශක්තිමත්ම සභාව. එතකොට මේ ඒ වගේ බදුල්ලට එකක් තියෙනවා. එතකොට මොනරාගල්ට එකක් නැහැ. දැන් මොනරාගල්ට එකක් නැති වුණාට දැන් මොනරාගල ප්‍රාදේශීය සභාව නගර සභාවට පත් කරනවා. එතකොට ඒ ඊළඟ ස්ටෙප් එක. එතකොට ඊළඟට ඒක මහනගර සභාවක් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දැන් මේ මේ විදිහට ගත්තාම පස්සේ දැන් මේ මහනගර සභාවට පත් වීමෙන් මහ ජනතාවට එක පැත්තකින් මේ හම්බ වෙනවා ප්‍රතිලාභ. අනිත් පැත්තෙන් මේ නගර සභා ශක්තිමත් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එම මහනගර සභා පනතේ 163 වෙනි වගන්තියේ තියෙනවා ප්‍රදේශීය නාගරික මහේත්‍රාත් විසින් ගහන දඩමුදල් 50-30ක් යටතේ. 50-30ක් යටතේ ගහන දඩමුදල් ඔක්කොම ටික නගර සභාවට යනවා. මහනගර සභාවේ ආදායමක් විය යුතුයි. ඒක කියලා තියෙන්නේත් assign revenue කියලා තියෙන්නේ. ඒතර ඒක assign කරලා තියෙන revenue එක. එතකොට ඒක නිසා ඒක හම්බ වෙනවා. නමුත් මහනගර මේ නගර සභාව පනතේ 158 වගන්තිය තියෙනවා. ඒකේ මේ පයින්ස් කියන එකේ එච්චර ප්‍රමාණයක පයින්ස් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේකේ ආදායම මේ නෛතිකවම ආදායම නිකම්ම හම්බ වෙන එකක් නේක. දඩ ඔක්කොම උසාවියේ දඩ ගහන එක ක්‍රියාවලිය යනවනේ. එතකොට ඒ සල්ලි ටික ඔක්කොම අපිට ලැබෙන්න ඕන. අපිට මහනගර සභාවට ලැබෙනවා කියලා කියන්නේ අපිට සේවා ඒහා සමානව සේවා වැඩි කරන්න. දැන් ඔබතුමා ඔය කියපු කාරණාව ඇතුලේ බලාගෙන ඉන්න ඔබ කියන කාරණාව තමයි ඔය දඩයාල වෙලා මේ මහනගර සභාවට පරිවර්තනය කරාට පස්සේ ආඥා පනත් වලින් ලැබෙන ප්‍රතිලාභ ඇතුලේ ඒවා ඉතින් ඔය තීරලා පත්තරේ ඉන්න මන්ත්‍රීවරුන්ට හොඳයි අපිට නම් වැඩක් නැහැ කියලා. අනෙක් පැත්තෙන් සමහර වෙලාවට පුරවැසියා කරන ඒ චෝදනාසරයෙන් කරන ඒ යෝජනාවත් සමහර වෙලාවට අසාධාරණ නැහැ කියලා හිතන තැන් තියෙනවා. චිත්තපාල මහත්තයා දැන් සමහරලාට ඒ ලැබෙන මුදල් අනුර මහත්තයා ලැබෙන මුදල් අනෙක් පැත්තෙන් හරියට කළමනාකරණය වීමක් සිද්ධ වෙනවාද? නගර සභාවක් මහනගර සභාවකට පත් කිරීම ඇතුලේ ආඥාපනතින්ම ලැබෙන බලතල ප්‍රකාරව පුරවැසියට යම් ආකාරක විමසීමේ හැකියාවක් තියෙනවාද? ප්‍රවේශ වීමේ හැකියාවක් තියෙනවද තොරතුරු වෙනුමේ? ඇත්තටම දැන් ඔබතුමා නගන ප්‍රශ්නය අද ශ්‍රී ලංකාව වෙලාගෙන තියෙන ප්‍රශ්නය. හරි. ලංකාවේ විශාල ගැටලුවකට මූණ දීලා තියෙනවා නිසි වෙලාවට තීන්දුව తీරන නොගැනීම කියන එක. සමහරක් නිලධාරී වසර 30යි 40යි 50යි කියලා ඉන්නවා. කවුරුත් මම හිතන්නේ අමනාපයෙන් එකක් නෑ මම මේ ඇත්ත කතා කරන්නේ. විශාල ලෙස සේවය කරා කියනවා. ඒ දේවල් මොනවා කළත් මේ ආයතන එක තැන මිනිහ පුච්ච ගන්න ගියාම මිනිහ පුච්ච ගන්න සල්ලි බඳ ගන්න විදිහක් නැහැ. නැත්තම් වැඩ කරන සේවකයා නැහැ මිනිහ ගෙනියන වෙලාවට. ඉතාම දුර්වල පරිපාලන ව්‍යුහයක් මේ රටේ පවතිනවා. මේකට සියලු නිලධාරීන් වග කී යුතු වෙනවා. ඒක නිසා මම කියන දේ තමයි මේක මේ පළාත් පාලන ආයතනයට නගර සභාවට ප්‍රාදේශීය සභාවට ආවේනික වෙච්ච එකක් නෙමෙයි. සියලු දෙනා දැනුවත් වෙලා මේ මහ ජනතාව වෙනුවෙන් අපි සේවය කරන්න ආපු අය. එහෙමනම් අපි සියලු දෙනා සූදානම් වෙන්න ඕනේ. දැන් මේ රට වැටිලා තියෙන ප්‍රපාතෙන් ගොඩ ගන්න නම් කලට වෙලාවට
හරියට වැඩ ටික ඉටු කරලා දෙන්න. එහෙම නැත්නම් මහජනතාව නිලධාරී වටා පෙළපාලි යන රොක් වෙන කාලෙකුත් මේ බොහොම ආසන්නයි. ආසන්නයි. ඒක නිසා සියලු දෙනාට මමත් හිටපු ජේෂ්ඨ නිලධාරියෙක් වශයෙන් කියන එකක් තමයි ඉතා පැහැදිලිව සියලු දෙනා සූදානම් වෙන්න ඕනේ තමන්ට පැවරිලා තියෙන වගකීම මොකක්ද කියන එක අඳුන ගන්න. අපි කවුරු වෙනුවෙන්ද මේක කරන්නේ? එහෙමනම් අපිට පුළුවන්කම තියෙනවා අපි අඳුනගත්ත මොකද්ද කරන්න තියෙන එක ඒක කොයි වෙලාවකටද කරලා දෙන්න ඕනේ? කරලා දෙන්න ඕනේ වෙලාවට කරලා දෙන්න ඕනේ. ඒක හරියට කරලා දෙන්න ඕනේ. දූෂණයෙන් තොරව කරලා දෙන්න. දැන් සමහර වෙලාවට මේ අන්තර මහත්තයා දැන් පළාත් පාලන ආයතනයේ ට්‍රක් එක ප්‍රකාරවල පළාත් ප්‍රකාරවල ලැබිලා තියෙන බලතල අනුව සමහරවල් ලැබෙන ආදායම පුරවැසියන් ප්‍රශ්න කරන්නේ නැහැ. සමහර වෙලාවට කෝයර්ද වියදම් කරන්නේ, කාර්ද වියදම් කරන්නේ, ඒ වියදම් කිරීම ඔබතුමා හිටපු කොළඹ නගර කොමසාරිස්තුමානේ පෞගේ කාල සීමාව තුළ දැවැන්ත සාකච්ඡාවක් කොළඹ මහනගර සභාව සම්මේලනයේ උත් ඇතුණානේ. එතකොට පුරවැසියන් ප්‍රශ්න කිරීමක් සමහර තැන්වල සිද්ධ වෙන්නේ නැහැ. ඔබතුමා විශ්වාස කරනවද මේට වැඩි පුරවැසියන් සවිඥානික වෙනවා තමන්ගේ වෙන බදු මුදුල පිළිබඳව විමසන්න ඕනේ කියලා පළාත් පාලන ආයතන සම්බන්ධ. ඇත්තටම නගර සභාවකට හෝ මහනගර සභාවට හෝ පළාත් පාලන ආයතනයකට මහජන නියෝජිතයන් පත් කරන්න. මේ මහජන නියෝජිතය පත් වෙන්නේ කොහමද? මහජනයාගේ ඡන්දයෙන්. එතකොට මහජනයාගේ ඡන්දයෙන් පත් වෙන නියෝජිතයින්ට තමයි පූර්ණ බලය ලැබෙන්නේ මේ ප්‍රදේශයේ ලැබෙන ආදායම වියදම් කරන්න. එතකොට ඒ මහජනතාවට අයිතියක් තියෙනවා තමන්ගේ ප්‍රදේශයේ කෙනාගෙන් විමසලා බලන්න මේක හරි දෙයටද වියදම් කළේ කියලා. එතකොට මේ බලය ඒගොල්ලන්ට තියෙනවා. ඔතේ ඔබතුමා ඔබතුමාගේ අත්දැකීම අනුව මිනිස්සු ඇවිල්ලා පුරවැසියන් ඇවිල්ලා විමසීම සිදු කරනවාද? අනිවාර්යෙන්. කොළඹ මහනගර සභාවේ අපි ඒක ප්‍රසිද්ධ කරනවා. මම දැන් චිත්‍රපාල මහත්මයා දන්නවා අපි බජට් එක හදලා බජට් එක කණ්ඩායම් කණ්ඩායම් ගෙනල්ලා මහ ජනතාව ගෙනල්ලා රජයේ නිලධාරී ගෙනල්ලා ජන ව්‍යාපාරිකයෝ ගෙනල්ලා මෙන්න ඔයගලන්ට ලබන අවුරුද්දට කරන්න යන දේ මේකයි කියලා අපි බජට් එකේ ඒගොල්ලන්ට කියවලා පෙන්නලා ඒගොල්ලන්ගෙන් අහලා තමයි කරන්නේ. ඊට පස්සේ පසු විපරම කියන එක තමයි ලංකාවේ අඩුවේ එක. අපි දැන් මේ බජට් එක හැදුවාට පස්සේ ඒ බජට් එකේ තියෙන ඒවා කරනවද කියන එක. ඇත්තටම මම කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වශයෙන් මේ වගකීමෙන් කියන්නේ හරි අමාරුයි අපේ නිලධාරීත් එක්ක වැඩ කරන්න. ඉතින් මේ පසු විපරම කොච්චර කරත් අපිට ඕන ටාගට් එක අපිට ඕන දේ හරියට කරගන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා තමයි මම අර පුන පුනා කියන්නේ අපි ගැන හිතලා අපේ හිත ශක්තිමත් කරගෙන රට ගැන හිතලා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මොකක් කරන්නද? අර මං කිව්වාගේ හරි දේ අඳුරගෙන හරි වෙලාවට කලට වෙලාවට දූෂණයකින් තොරව මේ වැඩ ටික කරලා දෙන්න ඕනේ. අන්න මත දැන් රාජ්‍ය සභාවක් නගර සභාවකට පරිවර්තනය කිරීම තුළ නගර සභාවක් මහනගර සභාවකට පරිවර්තනය කිරීම තුළේ එතෙක් ක්‍රියාත්මක වෙච්ච දූරාවලිය මොකක්ද සිද්ධ වෙන පරිවර්තනය නගර සභාවක් මහනගර සභාවක් බවට පත් කළා මේදී දැන් ආයතන හතක් පත් වෙනවනේ මොකක්ද එතන සිද්ධ වෙන දූරාවලිය වෙනස? එතන සාමාන්‍යයෙන් නගර සභාවක නාගරික කොමසාරිස් කෙනෙක් පත් වෙනවා. එතකොට මේ පත් වෙන නාගරික කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු වෙන පන්තියේ නිලධාරියෙක් විය යුතුයි කියලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඉතා සුදුසුකම් ඇති අධ්‍යක්ීම් බහුල පරිපාලන නිලධාරියෙක්ගේ සේවය නගර සභාවට පත් වුණාම ඇති වෙනවා. එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවල උඟාක් තැන්වල මේ ඒ කටයුතු ඉෂ්ට සිද්ධ වෙන්නේ සුදුසුකම් ගොඩක් සපුරපු අයගෙන් නෙමෙයි. ඉතින් ඒක නිසා මෙතන ඒ අධ්‍යක්ීම විශාල ලෙස ලැබෙනවා. ඊළඟට කෙලින්ම අපි කියන්නේ ආඥා පනතට. දැන් මෙතුමා කිව්වා පනත් අනූ ගානකින් බලතල ලැබෙනවා. අපිට බලතල ඉතා අසීමිතව ලැබිලා තියෙනවා. මේවා හරියට ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් තමයි මේ ලංකාවේ පවතින්නේ. දැන් ඒක නිසා දැන් මේ බලතල අපිට ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ පනතට අනුව නගර සභා ආඥා පනතට අනුව සභාවට බලයක් තියෙනවා. අසීමිත බලයක්. මොකක්ද චිත්‍රපාල මහත්මයා කිව්වාගේ ආදායම් එකතු කිරීමේ බලය තියෙනවා. ආදායම් එකතු කරන්න විතරක් නෙමෙයි ආදායම් හදා ගන්න මන්ත්‍රී කණ්ඩායම එකතු වෙලා නිලධාරීත්වයක එකතු වෙලා මොන ජාතිය බද්දක්ද ගන්න ඕනේ බද්ද අඩු කරනවද වැඩි කරනවද වැඩි කරනවා නම් මොන ඒවෙන්ද වැඩි කර මම මේක මම මෙතුමා දන්නවා මට තිබුණ කාලයක් නගර සභාවේ නාගරික කොමසාරිස්ට අමතරව මහා සභාවේ බලයක් තිබුණා නගරාධිපතිගේ බලයක් තිබුණා ඒ අවස්ථාවේදී ඊටාම මම ඒ විස්තර කරලා කියන්න යන්නේ නැහැ චූටි බදු මුදල් අය කරපු නමුත් විශාල බදු මුදල් අය කරන්න පුළුවන්ව තිබිච්ච දැන් මං ශනිකව ගත්ත තීරණ මතකයි ඔබතුමාට අපි අරගෙන
ඒ බදු මුදල් අය කරා. ඒක වෙන ආයතනයකට කරන්න බෑ. ඒක තියෙන්නේ කොහෙද? මහනගර සභාව ආඥාපන. ඒක නිසා ඒ සල්ලි අරගෙන අපි කරන්නේ මොකද්ද? ජනතාවට ඒ සල්ලි ටිකෙන් වැඩ කරනවා. එකතු කරන්න ඔබතුමාලට බලතල තියනා වගේම ජනතාවට සේවාව ඉදිරි කිරීම වෙනුවෙන් වෙන පැවරීම තියනවා. අනිවාර්යයෙන්ම ඒ එකතු කරන සල්ලි වලින් ජනතාවට සේවය කිරීමට බලය තියෙනවා. ජනතාව ඇවිල්ලා අපිට කියනවා මේ පාරේ කාපට් කරලා දෙන්න. මේ පාරේ ලයිට් නෑ දාලා දෙන්න. මේ කනත්ත අපේ දැන් ටිකක් හොඳ නෑ මේ කනත්ත සංවර්ධනය කරලා දෙන්න. ඒවට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. මම දැන් මෙතුමා හිටපු භාණ්ඩාගාරික වශයෙන් මෙතුමා දන්නවා. අපි අවුරුද්දක් තිස්සේ එකතු කරන මිනිසුන්ගේ යෝජනා. ඊට අපි කමිටු තියලා රැස්වීම් තියලා මේ මිනිසුන්ගේ යෝජනා තමයි අරගෙන පෙළගස්සන්නේ. දැන් ඔබතුමා සඳහන් කරන විදිහට ආදායම එකතු කිරීම වෙනුවෙන් වෙන බලතල දෙනවා වගේම දැන් දූරාවලිය ඇතුලේ ඔබතුමා සඳහන් කරානේ යම්තරේ කොමසාරිස්වරයෙක් එනවා ඔය පරිපාලන නිලධාරියෙක්ගේ පළවෙනි පන්තියේ පරිපාලන නිලධාරියා. ඒ මත පදනම තමයි සැකෙල් හැදෙන්නේ. එතකොට පරිපාලන විභවයේ මේ විදිහට වෙනස් වෙද්දී සේවාවන් පළල් කිරීම වෙනුවෙන් වෙන පාරවල් ටික පිළිබඳව වෙන මැදිහත් වීමක් සිද්ධ කරන්න නගර සභාව මහනගර සභාව බවට පරිවර්තන වුනහම බලතල ලැබෙනවද? නැත්නම් සුසාන භූමිය එතරින් එහාට තවත් තියෙන වපසරියකින් ඩෙවලොප් කරන්න හරි අලුතෙන් ඒවා ඇති කරන්න හරි නැත්නම් ඔවුන්ට පළාත් පාලන ආයතනයක් විදිහට මහනගර සභාවක් විදිහට තමන්ගේ සේවාව ප්‍රජා වෙනුවෙන් ඉටු කරන්න තියෙන වපසරිය පළල් වෙනවද නගර සභාවක් මහනගර සභාවක් උනාට පස්සේ? මට ඒකට උත්තරයක් දෙන්න විරාමෙන් පස්සේ. අපි අලි තත්ත්වනේ පැයත් සමගින් අවසන් විනාඩි කිහිපේ අපි ඉන්නේ. මේ අනුරමත අර අපි අවසන් වශයෙන් සාකච්ඡා කරපු කාරණාව යම් තැනක මිනිසුන්ගෙන් ප්‍රතිලාභ එකතු කර ගන්නවා පනත් මගින් ඒ සඳහා වන බලතල ලබා දීලා තියෙන අනෙක් පැත්තෙන් ඒ වියදම් කිරීම වෙනුවෙන් සහ පුරවැසියන්ට ඒ සඳහා වන ප්‍රවේශයත් වෙනුවෙන් බලතල තියෙනවා. තියෙනවා. ඇත්තරම අපි ආදායම් එකතු කරන්න පනතෙන් බලතල ලැබිලා තිනවා වගේම මේ එකතු කරපු ආදායම තමයි අපි බජට් කරන්නේ. ඊළඟ අවුරුද්දේ වියදම් කරන්නේ. අපි මේ ආදායම වියදම් කිරීමට පෙර සියලුම දෙනාගෙන් ප්‍රදේශවාසීන්ට විද්‍යුත් මාධ්‍ය මගින් පුවත්පත් මගින් දැනුම් දෙනවා ලබන අවුරුද්දේ කොළඹ මහනගර සභාව විසින් ඉටු කළ යුතු කාරණා මොනවාද කියලා අපිට දෙන්න කියලා. දැන් කොළඹ නගර සභාව ගැන මම මේ කිව්වේ. ඒතර ඒ වගේම නගර සභාව මහනගර සභාවක් වගේ පත් වුණාම ආදායම ලැබෙනකොට ඒ ආදායමෙන් මොනවද කරන්න කියලා අපි ජනතාවගෙන් අහනවා. අහල විරලා ඒක ඔක්කොම අරගෙන නමුත් ඒ යෝජනා විශාලයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe කොළඹ නගර සභාවේ තියෙන බජට් එක බිලියන 15යි. මේ බිලියන 15ට අපිට එනවා එක අවුරුද්දෙම බිලියන 30ක විතර යෝජනා. ඊට පස්සේ අපි මේව පෙළ ගස්සනවා. පෙළ ගස්සලා අපේ ඉන්නවා අපි හදාගෙන මේ අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමා මගින් ප්‍රජා නිලධාරී කියලා ගමේ අය. අන්න ඒ කණ්ඩායමත් එකතු කරගන්නවා. ඒ කණ්ඩායමකටත් මේ බජට් එක ගැන අපි විස්තර කරලා පැහැදිලි කරලා ඒගොල්ලන්ගෙන් යම් අදහසක් අරන් තමයි මේක ප්‍රමුඛතාවය ගන්න. ඊට පස්සේ අපි ප්‍රදේශයේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව ගන්නවා. ඊට පස්සේ ප්‍රදේශයේ ඉන්න නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඒ වගේ අයට දීලා මේ ඔක්කොගේම අදහස් අරගෙන මේක අපි පෙළගස්සනවා. අන්න ඒ පෙළගස්සලා ඉවරලා ගන්න බජට් එක තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. අපි අවසන් ඒක තමයි මහ ජනතාවට අපි දෙනවා කියලා කියන්නේ මේ ලැබෙන එක. අපි අවසන් විනාඩි කිහිපයකින් ඉඳන් අපට සමා වෙන්න මේ බාධා කිරීම සිද්ධ කරන්න උනාට අවසාන වශයෙන් මේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් යම් ආකාරක නගර සභාවක් මහනගර සභාවකට පරිවර්තනය කිරීමේදී උන්ට බලතල ලැබෙනවා වගේම සේවාවන් පුළුල් කිරීම වෙනුවෙන් අමතර සේවාවන් සිදු කරන්න යම් ආකාරයක වපසරියක් නිර්මාණය වෙනවාද නගර සභාවක් මහනගර සභාවක් බවට පරිවර්තනය කිරීමේදී? ඇත්තටම එහෙම වෙනවා. මොකද සේවාවල් මහනගර සභාවක් වුණාන් පස්සේ රෙවනිව් බේස් එක වැඩි වෙනවනේ. ඒතකොට රෙවනිව් බේස් එක වැඩි වෙනකොට පැහැදිලිවම ඒහා සමාන වියදමක් දරන්න සිදු වෙනවා අපිට. ඒතර ඒ වියදමක් දරන්න සිදු වෙනකොට තමයි අපි අර අනුර මහත්මයා කිව්වාගේ මම ඔය සහභාගීත්ව අයවැය ක්‍රමය අපි හඳුන්වන්නේ. ඒතර සහභාගීත්ව අයවැය ක්‍රමයෙන් කරන්නේ ඇත්තටම මේ මහජනතාව ම ගෙන්නනවා අපි ස්ටේක් හෝල්ඩර් කන්සල්ටේෂන් කියලා අපි කියන්නේ. ඒක ඒගොල්ලෝ ගෙන්නලා කරලා ඒගොල්ලන්ගේ යෝජනා ටික අරගෙන ඒගොල්ලන්ටම දෙනවා ප්‍රමුඛතාවගත කරන්න. ඒ යෝජනා ටික ඉටු කිරීමේදී නගර සභාවක් මහනගර සභාවක් බවට පරිවර්තනය කළා පළාත් සභාවක පළාත් මේ ප්‍රාන්ත සභාවක් නගර සභාවක් බවට පරිවර්තනය කිරීමේදී අලුතෙන් විෂය පත්‍රයක් එකතු වෙනවද ඔවුන්ට?
අලුතෙන් විෂය පත්වයක් කියලා නෙමෙයි අත්‍යවශ්‍යම ඉන්නේ මොකද මහනගර සභා පනතේ තියෙන අර හතරවෙනි වගන්තිය තියෙන තුන්වෙනි වගන්තිය තියෙනවා මේ කාර්යය කියලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ කාර්යය හැටියට සියලුම දේවල් කරන්න පුළුවන්කම තියෙනවනේ ඒ කියන්නේ මේ අර උපතේ සිට මරණය දක්වා එතකොට ඒ නිසා අලුතෙන් නෙමෙයි හැබැයි නිර්මාණශීලීව ආදායම් බේස් එක වැඩි වෙනවා ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ ප්‍රොපර්ටිස් වල වැලියු එක වැඩි වෙනවා එතකොට ඒ මිනිස්සුන්ට එක විශාල විශාල ප්‍රයෝජනයක් ඒ ඒ දේපල සම්පූර්ණයෙන්ම වටිනාකම වැඩි වෙනවා එතකොට වටිනාකම වැඩිලා ඒ වගේම යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් එනවා එතකොට විශාල නගරයක් බවට පත් වෙනවා ඒක ඉතින් එතකොට අපි නගරයක ඉන්නේ එතකොට සංචාරකයෝ ආකර්ෂණය වෙනවා ඒ වගේම මහ ජනතාව වැඩියෙන් එන්න බලනවා මොකද ඒ තැන්වල සෙටල් ඩවුන් වෙන්න මහ මේ නගරේ නගරයට මිනිස්සු එන ප්‍රමාණය වැඩි වෙනවා වෙළඳාම් වැඩි වෙනවා එතකොට මේවා නිසා විශාල ප්‍රමාණයක් මහ ජනතාවට රස්සාවල් ලැබෙනවා ඒ වගේ ගොඩාක් ගොඩාක් දේවල් සිදු වෙනවා මේ 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 වගේ පුළුල් කිරීම තුළ ඒක නිසා ඇත්තටම අර හැම පරිපාලන දිස්ත්‍රික්කයකම මහනගර සභාවක් බවට දිනේෂ් ගුණගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඒ කළ තියෙන ඒ සංකල්පය ඉතාම හොඳ සංකල්පයක් හැටියට මම දකින්නේ එතකොට මේ මිනිස්සුන්ට විශාල ප්‍රයෝජනයක් ලැබෙනවා අය සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ හරි අපේ බද්ද වැඩි වෙයි කියලා නෑ බද්ද වැඩි වෙන එක නෙමෙයි බද්ද සමහරේට පොඩි ගානකින් වැඩි වෙන්නේ හැබැයි අපිට කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා උන්ට ලැබෙන සේවාව පුළුල් ඊට අමතර වශයෙන් ගත්තොත් එහෙම දැන් ඔය කොමියුනිටි කොන්ට්‍රැක්ට්ස් කියලා තියෙනවානේ කොමියුනිටි කොන්ට්‍රැක්ට්ස් කියලා කියන්නේ ප්‍රජා කොන්ත්‍රාත් ඒතකොට නගර සභා දැන් හැමෝම හිතනවා නගර සභාවෙන් තමයි මේ ටික ඔක්කොම කරන්න ඕනේ කියලා නෑ හැබැයි නෑ කොමියුනිටි කොන්ට්‍රැක්ට් කරනකොට මහනගර සභාවෙන් දෙන්නේ ලස්ස 10 නම් ඔක්කොම ඇස්තමේන්තුව පහක් දෙනවා පහක් දීලා කොමියුනිටි එකට කියනවා කොන්ට්‍රැක්ට් එක කරන්න කියලා ඒගොල්ලෝ කරලා ඒගොල්ලෝ ඒ ප්‍රජාව ඒගොල්ලම අයිති කරගන්නවා ඒක නෑ දැන් ප්‍රශ්නේ වෙලා තියෙන නගර සභාවෙම ඔක්කොම වියදම් කරලා කරොත් එම ඊට පස්සේ ටොයිලට් එකක් හදුවත් ඊට පස්සේ දවසේ ටොයිලට් එකේ මේ දොර ගලවගෙන යනවා එතකොට අයිතියයි ආරක්ෂාවයි ඔක්කොම මා ප්‍රජාවටමයි ලැබෙන්නේ හොඳයි බොහොම ස්තුතියි මේ හොඳ පැහැදිලි කිරීමක් යම් තැනකදී මේ පළල් කිරීම නැත්තම් මේ බලතල ප්‍රකාරව යම්මා පළත් පල්ලා ආයතන තියෙන තැනින් ඔසවා තැබීම සිද්ධ කරන්න එක් තැනකදී උන්ට බලතල ලැබෙනවා වගේම අනෙක් පැත්තේ ඒ ලැබෙන බලතල ප්‍රකාරව නගරේ පුරවැසියන්ට නැත්තම් ප්‍රාදේශ සභාව වටායක රාශි වෙලා ඉන්න පුරවැසියන්ට සේවා පුළුල් කිරීම වෙනුවෙන් කියන කාරණාව එතුම මතක් කළේ අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා කර්මාන්ත සහ වාංජ මාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සහ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික භණ්ඩාගාරික කේඩි මිත්‍රපාල මැතිතුමනවතු චිත්‍රපාල මැතිතුමනවතු වන්ට ඒ වගේම කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් වීකේ අම්ර මැතිතුමන බොහොම ස්තුති ආයුබෝවන් කියලා පොතේ සම්මුතෙන්නේ අත්දැකීම් එක්ක පරිවර්තනයන් සහ අලුත් මාවත පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් සිදු කළා යම් තැනකදී ඔබටත් වගකීමක් තියෙනවා ඔබ ජීවත් වෙන පාලන ආයතනය මොනවද සිද්ධ කරන්න කියන කාරණය පිළිබඳව පුරවැසියන් විදිහට සක්‍රීයව විමසන්න තොරතුරු දැන ගැනීම පනත යටතේ ඒ සඳහා ප්‍රවේශයන් තියෙනවා ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් යම් තැනකදී ප්‍රාද සභාව නගර සභාව බවට පරිවර්තනය වීමත් නගර සභාව මහනගර සභාව බවට පරිවර්තනය වීම ඇතුළත් ඔබට පුළුල් වරප්‍රසාද ලැබෙනවා සහ අනෙක් පැත්තෙන් ඔබට පුළුල් වගකීම් සම්භාරයකුත් උරුම වෙනවා ඔබේ කාර්යභාරයත් ඉටු කරන්න ඒ සඳහාත් පුරවැසියන් විදිහට වැඩිහත් වෙන්න කියන ආරාධනාව යෝජනා ඔබට කරමි අපි සමගාමීව යලිමුණ ගහීමේට උදේ 7ට 7 වෙනි පැය ලැබුවා